මේ විදිහට තමයි කොටු ගණන් ඉන්නේ ඊට පස්සේ මේ කුජ දෝෂය කියන එක යෙදෙනවා මෙන්න මේ 1 2 4 7 8 12 කියන තැන් වල කුජ කියන කූ අකුර තැන්පත් වෙලා තියෙනවා නම් කේන්දර ඒක වගේ තියෙනවද නෑ නේ මේ දෝෂය මේ විදිහට 1 2 4 7 8 12 කියන තැන් වල කුජ තැන්පත් වෙලා තියෙන කේන්දර ඕන තරම් ලංකාවේ දකින්නවා එතකොට මේ හැම කේන්දරයකට මෙහෙනම් විවාහය විවාහ වෙන්න බැරි වෙන්න ඕනේ. නමුත් මේ හැමෝටම විවාහ වෙන්න බැරි තරම් මේක දෝෂයක් නෙමෙයි. හුඟක් දෙනෙක් මේ දෝෂය ගැන බය කරනවා. සාමාන්‍ය ජනතාව මේ වචන නුහුරුයි. ඒගොල්ලන්ට ජීවිතේ කවදාකවත් අහලා නැති වචනයක් වෙන්න පුළුවන් බහුම දෝෂය කියන එක. ඒකට ඒගොල්ලෝ හිතන්නේ මේක මහ විශාල දෝෂයක් කියලා. මේ වගේ දෝෂ විවාහ දෝෂ ගණනාවක් ජ්‍යොතිෂය සඳහන් වෙනවා. කුජ දෝෂය එතකොට ශනි මංගල දෝෂ, ස්ත්‍රී මර දෝෂ, පුරුෂ මර දෝෂ, බහු විවාහ දෝෂ, සරාගී දෝෂ මේ වගේ අති විශාල දෝෂ ප්‍රමාණයක් විවාහය සම්බන්ධයෙන් ගොඩනැගෙනවා. නමුත් මේ කිසිම දෝෂයක් මගේ අත්දැකීම හැටියට මහා විශාල සංසාරික දෝෂ වෙන්නේ නැහැ. සංසාරික දෝෂ වෙන එකම දෝෂය තමයි ශනි මංගල දෝෂය. ඒ කියන්නේ අඟහරු ඉන්න තැනින් 4 7 මම ඒක කියලා දීලා තියෙනවනේ කලින්. මේ 4 7 8 12 කියන තැනක සෙනසුරු ඉන්නවද? සෙනසුරුගෙන් 3 7 10 තැනක අඟහරු ඉන්නවද? එහෙම නැත්නම් අඟහරුයි සෙනසුරුයි දෙන්න කුජයි ශනි දෙන්න එක කොටුවක ඉන්නවද? ඒක තමයි බරපතල ශනි මංගල දෝෂය සංසාරික විවාහ දෝෂය. අනිත් දෝෂ ඒ තරම් ඔය කොච්චර කිව්වත් විවාහයට ඍජු බලපෑමක් කරන්නේ නැහැ. මෙහෙම කුජ දෝෂය තිබ්බ පමණින් 1 2 4 7 8 12 කියන තැනක කුජ තැන්පත් වෙලා ඉඳීම කුජ දෝෂය කියලා සැලකනවා. නමුත් ඒ පමණින් විවාහය අසාර්ථක වෙන්නේ නැහැ. මේ කුජ දෝෂය තියෙනවා කියලා දැක්ක පමණින් කීවට මේ කුජ යෝග වෙලා ඉන්නේ බලවත්ම සිකුරු හා බ්‍රහස්පතිත් එක්ක නම් ගුරු හා සිකුරුත් එක්ක නම් මේ දෝෂය නැගෙනවා. එතකොට එහා කේන්දරේ කුජ දෝෂය නැහැ. මේ කේන්දරේ කුජ දෝෂය තියෙනවා. හැබැයි මේ කුජ ඉන්නේ ගුරු හා සිකුරුත් එක්ක නම් මේ දෝෂය මැකිනවා.